අයිබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඔයාලා වෙනත වගේම ශිෂ්‍යත මග වැඩසටහනත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ අදත් පුංචි ඔයාලා වෙනුවෙන් ශිෂ්‍යතේට වැදගත් පාඩමක් තමයි ගෙනල්ලා තියෙන්නේ. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මොකක්ද කියලා නේද? ඉතින් පුංචි දුවේ පුතේ අද අපි පුංචි ඔයාලට මිල දර්ශනේ සම්බන්ධ ගණිත ගැටලු තමයි කියලා දෙන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා ගොඩ දෙනේ මිල දර්ශනේ සම්බන්ධ ගණිත ගැටලු අමාරුයි අපහසුයි කියලා අපිට ගොඩ දෙනේ කිව්වා. ඉතින් අපි හිතුවා කොහොමද මේ මිල දර්ශනේ සම්බන්ධ ගණිත ගැටලු පහසේ නිසදන්නේ කියලා පුංචි ඔයාලට කියලා දෙන්න ඕන කියලා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මිල දර්ශනේ සම්බන්ධ ගණිත ගැටලු පුංචි ඔයාලා වෙනුවෙන් අද අපි ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් පුංචි ඔයාලා පොතක් පැන්සලක් අරගෙන මිල දර්ශනේ සම්බන්ධ ගණිත ගැටලු ලියාගන්න සූදානම් වෙන්න. ඉතින් පුංචි දුවේ පුතේ අපි පළවෙනි ප්‍රශ්නෙට තමයි යන්න සූදානම් වෙන්නේ. ඔන්න බලන්න තියනවා ලියලා වටක කිලෝ එකක් රුපියල් 200යි. වටක කිලෝ එකක් කීයද? රුපියල් 200යි නේද? ඊළඟට බෝච් කිලෝ එකක් 240යි. කැරට් කිලෝ එකක් රුපියල් 320යි. ලීක්ස් කිලෝ එකක් රුපියල් 280යි. ඔන්න මිල දර්ශනේ වල දැක්කා. මොනවාද තියෙන්නේ? වටක තියෙනවා, බෝංචි තියෙනවා, කැරට් තියෙනවා, ලීක්ස් තියෙනවා. වටක කිලෝ එකක් කීයද? රුපියල් 200ක් වෙනවා නේද? ඊළඟ බෝංචි කිලෝ එකක් 240ක් වෙනවා. කැරට් කිලෝ එකක් 320ක් වෙනවා. ඒ වගේම ලීක්ස් කිලෝ එකක් රුපියල් 280ක් වෙනවා. දැන් අපි මේ මිල දර්ශනේ ආශ්‍රයෙන් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම කොහොමද මේවට සරලව පිළිතුරු සපයන්නේ කියලා පුංචි ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් ඉන්නවා. ඉතින් පුංචි දුවේ පුතේ අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. වටක ග්‍රෑම් 500ක් කීයද? වටක ග්‍රෑම් 500ක් කීයද? කිලෝ එකක් දීලා තියෙන වෙලාවක වටක කිලෝ එකක් රුපියල් 200යි කියලා දීලා තියෙනවා. 500ක් බලන්න මොකද කරන්නේ? වටක ග්‍රෑම් 500ක් කීයද කියලා තමයි අපි අහන්නේ රුපියල් කීයද කියලා. එතකොට අපි දන්නවා මුදල හපුවම රුපියල් කියලා අපි අනිවාර්යෙන් ලියන්න ඕන නේද? ඉතින් කිලෝ එකක්ම 200යි නම් ග්‍රෑම් 500ක් බලන්න. කිලෝ එකක්ම රුපියල් 200 නම් ග්‍රෑම් 500ක් බලන්න අපි මොකද කරන්නේ? ඔව් අපි ග්‍රෑම් 500ක් බලන්න කිලෝ එකේ මුදල කීයෙන්ද බෙදන්නේ? දෙකෙන් බෙදනවා. කීයෙන්ද බෙදන්නේ? දෙකෙන්. එහෙනම් පුතේ දුවේ හොඳට මතක තියාගන්න වටක කිලෝ එකක් රුපියල් 200යි නිසා ග්‍රෑම් 500ක් බලන්න ග්‍රෑම් 500ක් බලන්න අපි දෙකෙන් බෙදනවා. එහෙනම් මේ වගේ 200 ලස්සට ලියලා අපි දෙකෙන් බෙදමු. අපි දන්නවා 200 දෙකෙන් බෙදපුවම කීයද? 100යි නේද? 100යි 100යි තමයි 200යි එන්නේ නේද? එහෙනම් වටක කිලෝ එකක්ම රුපියල් 200යි නම් ග්‍රෑම් 500ක් වෙන්නේ රුපියල් 100යි. 200න් භාගේ 200 දෙකෙන් බෙදපුවම ලස්සන්ට අපිට එනවා 100. එහෙනම් මගේ පුතාලට මේ වගේ කිලෝ එකක් දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 500ක් ඇහුවොත් අපි කීයෙන්ද බෙදන්න ඕනේ? දෙකෙන් බෙදන්න ඕන. මේක හොඳට මතක තියාගන්න. මගේ පුතාලා දුවලට කිලෝග්‍රෑම් දීලා තියෙන වෙලාවට කිලෝග්‍රෑම් එකක් දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 500ක් ඇහුවත් පුතාලා හොඳට මතක තියාගන්න දෙකෙන් බෙදන්න නම් අමතක කරන්න එපා. මතකයි නේද? ඉතින් පුංචි දුවේ පුතේ දැන් අපි 500ක් හොයන්න දන්නවා. ග්‍රෑම් 500ක් හොයන්න දන්නවා. කිලෝ එකක් දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 500ක් හොයන්න මම කිව්වා වලට දෙකෙන් බෙදන්න ඕන කියලා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති ග්‍රෑම් 250ක් හොයන්නේ කොහොමද කියලා. ඔන්න ඕක තමයි දැන් අපි කියලා දෙන්න යන්නේ. එහෙනම් දැන් ප්‍රශ්නයත් ලියාගන්න. වටක ග්‍රෑම් 250ක මිල කීයද? වටක ග්‍රෑම් 250ක මිල කීයද? කොහොමද හොයන්නේ? ඈ ඉතින් හොඳට මතක තියාගන්න ග්‍රෑම් 500ක් හොයන්න නම් දෙකෙන් බෙදුවා. එහෙනම් 250ක් හොයන්න කීයෙන්ද බෙදන්නේ? කියෙන්ද දැන් කටිය කල්පනා කරන සමරකන උත්තර කියනවත් එක. ඔව් 250ක් හොයන්න අපි 4ෙන් බෙදනවා. කියෙන්ද බෙදන්න පැටියෝ 4ෙන් බෙදනවා. එහෙනම් අපි 200 මේ වගේ ලියලා ලස්සනට 4ෙන් බෙදමු. එතකොට අපි දන්නවා දෙකට 4 ඒව නැහැ. ඒ නිසා අපි 20ම ගන්නවා. 20ට 4 ඒව කීයද? 4 5 20යි. එහෙනම් 4 වරක් උඩින් දානවා 5 20 5ලින් දානවා 20 20ක් බිඳුවයි. අර තියෙන උඩ තියෙන බිඳුව පහළට ගේනවා. බිඳුවට හතරේම තියෙනවද? නැහැ. බිඳුවයි. හතරර බිඳුව බිඳුවයි කියලා දාලා බිඳුවේ බිඳුව බිඳුවයි කියලා දාන්න. එහෙනම් 204ෙන් බෙදපුවම අපි දැක්කා 50ක් එනවා නේද? එහෙනම් 204ෙන් බෙදපුවම කීයද? 50යි. එහෙනම් වටක කිලෝ එකක් 200 නම්
ග්‍රෑම් 250ක් බලන්න අපි හතරෙන් බෙදනවා. එහෙනම් 204න් බෙදපො මොන්න අපිට ආවා 50ක්. මොනවාද 50? රුපියල්. එහෙනම් රුපියල් කියලා ලස්සන ලියලා 50 කියලා ලියලා තිත තියලා සත බිඳ දෙක දාන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට රු කියලා ලියලා තිත තියලා 50 දාලා තිත තියලා සත බිඳ දෙක දාන්නත් පුළුවන්. මේ ක්‍රම දෙකම භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔයාලා සම්පූර්ණ රුපියල් කියලා අකුරෙන්ම ලියනවා නම් නැවත තිත තියන්න අවශ්‍ය නැහැ. ඇයියේ? කෙටි කරලා නැහනේ. ඉතින් ඒ නිසා රුපියල් ගාව සමරලම රුපියල් කියලා සම්පූර්ණ වචන ලියලා තිත තියනවා. ඔයාලා තියනවාද? එහෙම නැහැ. ඇයියේ සම්පූර්ණ වචනම ලියලානේ තියන්නේ. ආයි මොකටද තිත් නේද? රු කියලා ලිව්වොත් නම් අන්න කෙටි කරලා හින්දා තිතක් අවශ්‍යමයි. ඉතින් මෙවැනි කාරණා හොඳට මතක තියාගන්න. එහෙනම් අපි දැන් වට්ටක කිලෝ එකක් රුපියල් 200 නම් හරි මතකයි වඩ දැන් ග්‍රෑම් 500ක් වෙන දෙකෙන් බෙදුවා අපිට රුපියල් 100යි කියලා ආවා නේද මිල ඊළඟට අපි 250ක් බෙදුවා ග්‍රෑම් 250ක් අනේ ග්‍රෑම් 250ක් බලන්න කිලෝ එකක් 200 නම් ග්‍රෑම් 250ක් බලන්න අපි කීයද බෙදුවේ හතරෙන් බෙදුවා නේද එතකොට අපිට කීයද ආවේ 50 නේද ඔන්න අපි ප්‍රශ්න දෙකකටම පුංචි වාලත් එක්ක මේ වෙද්දි පිළිතුරු සැපුවා මං හිතනවා පුංචි වාලට හොඳටම පැහැදිලි වෙන්නේ නැති කියලා ඉතින් ඒ වගේම මගේ රත්තරන් දුවල පුතාලා වැදගත් කාරණා තියෙනවා නම් ලියා ගන්නත් මේ මොහොතේම අමතක කරන්න නම් එපා. ඉති පුචි දුවේ පුතේ ගොඩක් අය දන්නවා 500 250 වගේ දෙකක් තියෙනවා කියලා. නමුත් 750 250 වගේ කීයක් තියෙනවද කියලා හපුවම ළමයි ටිකක් කල්පනා කරනවා. ඉතින් ඔයාලා දැනගන්න ඕන 750කට 250 වගේ කීයක් තියෙනවද කියලා. ඉතින් හොඳට මතක තියාගන්න 250 වගේ තුනක් තියෙනවා 750ට. 750 හැදෙන්නේ 250 කීයකින්ද? තුනකින්. ඔයාලා පළහැට ලියලා බලන්නකො 250 තුනක් එකතු කරන්නකො 750 එනවා. නැත්නම් 250 තුනෙන් ගුණ කරත් 750 එනවා. ඉතින් මගේ රත්තරන් දුවේ පුතේ වට්ටක්ක ග්‍රෑම් 750ක මිල හැවුවොත් අපි 250ක මිල හොයාගත්තා කීයද? රුපියල් 50යි. එහෙනම් 750ක මිල බලන්න 250 තුනකින් තමයි 750 හැදෙන්නේ. එහෙනම් 250ක්ම 50යි නා. මේ ග්‍රෑම් 750 හැදෙන්නේ 250 තුනකින්. එහෙනම් පැටි අපිට කරන්න තියෙන්නේ 50 තුනෙන් ගුණ කරන්න. එතකොට අපි 750 කීයද කියලා අපිට හොයා ගන්න පුළුවන්. එහෙනම් අපි 50 මෙහෙම ලියලා ගුණ කරමු තුනෙන්. 3 බිංදුව බිංදුවයි 3 5 15යි. එහෙනම් 50 තුනෙන් ගුණ කරපුවම නැත්තම් 50 තුනක් කීයද? 150යි. ඔන්න එහෙනම් වට්ටක කිලෝ එකක් දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 500ක් හොයන්නේ කොහොමද? 250ක් හොයන්නේ කොහොමද? ඒ වගේම ග්‍රෑම් 750ක් හොයන්නේ කොහොමද කියලා පුංචි වාලත් එක්ක අපි දැන් කතා කළා. මතකයි නේද? ඉති පුංචි දුවේ පුතේ දැන් අපි 750ක මිල හොයන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා නේද? 750 හොයාගන්න හරි ලේසියි කිව්වොත් ග්‍රෑම් 250 කියුවට පස්සේ 250 තුනක් තමයි ග්‍රෑම් 750 කියන්නේ කිව්වා. ඉතින් අපි වට්ටක්ක නම් ග්‍රෑම් 250ක් හොයාගත්තා කීයද? රුපියල් 50යි. ඉතින් 750 ග්‍රෑම් 750 කියන්නේ 50 තුනෙන් ගුණ කරපුවම කියලා කිව්වා. ඇයි තුනෙන් ගුණ කරේ? 250 තුනකින් තමයි 750 වෙන නිසා 250ක් අපි රුපියල් 50ක් කියලා දන්නවා. ඉතින් ග්‍රෑම් 750ක් හොයාගන්න අපි ග්‍රෑම් 250ක් රුපියල් 50යිද 50 තුනෙන් ගුණ කරා. එතකොට අපිට ග්‍රෑම් 750ක මුදල ආවා. ඒ තමයි රුපියල් 150 නේද? රුපියල් කියලා ලියලා 150 කියලා ලියලා තිත තියලා සත බිඳු දෙක දාන්නත් අමතක කරන්න එපා. නැත්තම් රු කියලා ලියලා තිත තියලා 150 කියලා ලියලා තිත තියලා සත බිඳු දෙක දාන්නත් පුළුවන්. හැබැයි සම්පූර්ණ රුපියල් කියලා ලිව්වොත් නැවතුවා තිත තියන්න ඕනේ රුපියල් ගාව. රු කියලා කෙටි කළොත් පමණක් ඔයාලා තිත තියන්න ඕන. මතකයි නේද? ඉතින් පුංචි දුවේ පුතේ දැන් අපි තවත් ගණිත ගැටලුවකට තමයි යන්න සූදානම් වෙන්නේ. වට්ටක්ක කිලෝ 1යි ග්‍රෑම් 500ක මිල කීයද? වට්ටක්ක කිලෝ 1යි ග්‍රෑම් 500ක මිල කීයද? කොහොමද ඒක හොයන්නේ? හරි ලේසි. කිලෝ එකක් දීලා තියෙන රුපියල් 200යි කියලා ග්‍රෑම් 500ක් හොයාගත්තා. අයියෝ මේ දෙක මොකද කරන් තියෙන්නේ? එකතු කරන්නයි තියෙන්නේ. කිලෝ එකක් කීයද? රුපියල් 200යි. ඒතර ග්‍රෑම් 500ක් අපි හොයාගත්තා. කිලෝ එක දෙකට බෙදපුවම තමයි ග්‍රෑම් 500ක් එන්නේ කියලා. එහෙනම් කිලෝ එකම රුපියල් 200 නම් ග්‍රෑම් 500 කීයද? රුපියල් 100යි නේද? එහෙනම් අපිට කිලෝ 1යි ග්‍රෑම් 500 හොයන්න තියෙන කිලෝ 1 රුපියල් 200 හින්දා 200යි කියලා ලස්සනට ලියා ගන්න. ග්‍රෑම් 500 කීයද? රුපියල් 100යි. එහෙනම් 200යි 100යි මොකද කරන්නේ? අඩු කරනවද එකතු කරනවද? ඔව් එකතු කරනවා. එහෙනම් 200යි 100යි කීයද? රුපියල් 300යි.
කොහොමද ලියන්නේ රුපියල් කියලා ලියලා 300 ලියලා 300 තියලා 7.2 දාන්නත් පුළුවන් නැත්තම් මොකද කරන්නේ රුපියල් ලියලා 300 තියලා 300 ලියලා 300 තියලා 7.2 දාන්නත් පුළුවන් ඉතින් සම්පූර්ණ රුපියල් කියලා ලිව්වොත් අපි නැවත 300 තියනවද නැහැ රුපියල් කියලා ලියලා 300 ලියලා 300 තියලා 7.2 දානවා හැබැයි රු කියලා විතරක් ලිව්වොත් අපි දන්නෝ ඒ කෙටි කිරීමක් කියලා අන්න එතනදී පුංචි වල අනිවාර්යෙන් 300 තියලා තමයි 300 ලියලා 300 තියලා 7.2 දාන්න ඕනේ මෙන්න මේ වගේ දැක්කද ඉතින් අපි ඊළඟ ප්‍රශ්නෙටයි යන සූදානම් වෙන්නේ බෝංචි ග්‍රෑම් 500ක මිල කීයද බෝංචි කිලෝ එකක් රුපියල් 249 ග්‍රෑම් 500ක මිල බලන්න අපි මොකද කරන්නේ ඔව් ග්‍රෑම් 500ක මිල බලන්න අපි දෙකෙන් බෙදනවා එහෙනම් කිලෝ එකක් 240 නම් මේ වගේ 240 ලියාගෙන දෙකෙන් බෙදන්නයි තියෙන්නේ ඉක්මනින් දෙකෙන් බෙදන්න බලන්න කීයද 120යි ඔව් 120යි එහෙනම් ඔන්න අපි හොයාගත්තා කිලෝ එකක් දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 500ක් බලන්න කීයෙන්ද අපි බෙදන්නේ දෙකෙන් බෙදනවා ඉතින් 240 ලස්සර දෙකෙන් බෙදපුවම 120යි. එහෙනම් ග්‍රෑම් 500ක් බෝංචි කීයද? රුපියල් 120යි නේද? නිකන් 120 ලියනවද? නැහැ. රුපියල් කියලා ලියලා නැත්නම් අපි රුපියල් කියලා ලියනවා. එයාලා රුපියල් කියලා ලියලා නම් අපි ආයෙ ලියනවද? නැහැ. එතකොට රුපියල් රුපියල් එහෙම ලියනවද? නැහැ. ඉතින් ලියලා නැත්නම් තමයි අපි ලස්සර රුපියල් කියලා ලියලා 120 ලියලා පිට තියලා 7.2 දාන්න. මතකයි නේද? එහෙනම් අමතක කරන්න එපා. කිලෝ එකක් දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 500ක් ඇහුවොත් අපි දෙකෙන් බෙදන්නේ ඒ නිසාම තමයි බෝංචිත් කිලෝ එකක් රුපියල් 240යි කියලා දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 500ක් බලන්න අපි දෙකෙන් බෙදුවේ. එතකොට තමයි 240 දෙකෙන් බෙදපම තමයි අපිට ග්‍රෑම් 500ක් ආවේ කීයද? රුපියල් 120යි. මතකයි නේද? ඉතින් පුංචි දුවේ පුතේ ඊළඟට අපි යන්නේ ඔන්න බෝංචි ග්‍රෑම් 500ක් හොයාගත්තා. දැන් ප්‍රශ්නය තමයි බෝංචි ග්‍රෑම් 250ක මිල කීයද? බෝංචි ග්‍රෑම් 250ක මිල කීයද? 250ක මිල බලන්න මොකද කරන්නේ? ඔව් කීයද බෙදන්නේ? 4ෙන් බෙදනවා. එහෙනම් ඔන්න කිලෝ එකක්ම 249. ග්‍රෑම් 250ක් බලන්න 240 කීයද බෙදන්නේ? 4ෙන් බෙදනවා. අපි දන්නවා 240 දැන් 4ෙන් බෙදුම් බලන්න. හරි. දෙකට 4 වෙන ඇතින් ද 24ටම 4 වෙනවා. 4 6 24යි 24 24 0.1. අර එහා පැත්තේ තියෙන බිංදුව පහළට ගෙනවා. බිංදුවට 4 ඒවා තියෙනවද? නැහැ. උඩින් බිංදුව දානවා 4 බිංදුව 0.1. බිංදුවේ බිංදුවක් බිංදුවමයි. එහෙනම් අපි කොහොමද බෙදුවේ 244 න්? එතකොට දෙකට 4 ඒවා නැතිද 24ම එකට ගත්තා. 24ට 4 ඒවා කීයද? 6යි. 4 6 තමයි 24 වෙන්නේ. ඊළඟ 24 24 බිඳුවයි නේද උඩ තියෙන බිඳුව පහලට ගේනවා බිඳුවට 4 ඒව නැහැ බිඳුවයි බිඳුව බිඳුවක් බිඳුවයි එහෙනම් 240 4ෙන් බෙදපුවම කීයද 60යි නේද ආන්න 60 ඒව 4ක් තමයි 240 වෙන්නේ අපි ඒක දන්නවා එහෙනම් පැටියෝ කිලෝ එකක් දීලා තියෙන වෙලාවක කිලෝ එකක් දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 250ක් බලන්න අපි කීයද බෙදුවේ 4ෙන් නේද ඉතින් ඒ නිසාම තමයි අපි 244ෙන් බෙදුවේ. එතකොට අපි ලස්සනට කීයදාවේ 60ක් ආවා. මතකයිනේ? එහෙනම් කිලෝ එකක් දීලා තියෙන වෙලාවක හොඳට මතක තියාගෙන ග්‍රෑම් 250ක් බලන්න අපි 4ෙන් බෙදනවා. ඒ නිසාම තමයි බෝංචි කිලෝ එකක් රුපියල් 240යි ග්‍රෑම් 250ක් බලන්න 240 අපි 4ෙන් බෙදුවා. එතකොට අපිට ආවා කීයද? 60 නේද? මතකයිනේ? එහෙනම් මොනවාද 60? මොනවාද 60? රුපියල් 60යි නේද රුපියල් කියලා ලස්සනට ලියලා 60 ලියලා 30 තියලා 7.2 දාන්න පුළුවන් රුපියල් කියන එක ටිකක් කම්මැලිකමට වගේ කෙටි කරලා තිබ්බත් ඔයාලා රු කියලා අනේ රු කෙටි කරලා තිබ්බ රු යන ගව 30 තියන්න ඕන ඇයි ඒ කෙටි කරලා නිසා සම්පූර්ණ රුපියල් කියලා ලිවත් නැවත ආයේ රුපියල් ගව 30 තියන්න ඕනද නැහැ එහෙම තිබ්බත් වැරදි නේද ඉතින් ඒ වෙනි ක්‍රම හොඳට මතක තියාගන්න ඔන්න එහෙනම් අපි බෝංචි කිලෝ එකක් දීලා තියෙන වෙලාවක 500ක් හොයන්නත් දැනගත්තා 250ක් හොයන්නම් දැනගත්තා 500ක් කියදාවේ 120යි 250ක් කියදාවේ 60යි නේද දැන් අපි යන්නේ බෝංචි ග්‍රෑම් 750ක් කියද කියලා හොයන්න අයියෝ හරි ලේසි 250ක් දීලා තියෙන වෙලාවක 750ක් හොයන්න මාරම ලේසි මොකද කරන්න තියෙන්නේ 250 රුපියල් 60යි හින්දා
දෙසිය පණහයවත් තුනකින් හස්සය පණහ එන්නේ. ඉතින් මොකද කරන්නේ? හැට තුනෙන් ගුණ කරනවා. හැටේවත් තුනක් තමයි රෑම හස්සය පණහක මිල හොයන්න අපිට කරන් තියෙන හැටේවත් තුනක් හොයාගන්න එක. ඇයියේ දෙසිය පණහක්ම හැටයි නම් ග්‍රෑම් දෙසිය පණහක්ම හැටයි නම් ග්‍රෑම් හස්සය පණහක් හොයන්න ග්‍රෑම් දෙසිය පණහක මුදල තුනෙන් ගුණ කරනවා. ඇයියේ දෙසිය පණහව තුනකින් තමයි හස්සය පණ හැදිලා තියෙන හින්දා. එහෙනම් අපි කීයද ගුණ කරන්නේ තුන? ග්‍රෑම් දෙසිය පණහක් හැටයි හින්දා හැට තමයි තුනෙන් ගුණ කරන්නේ. තුන් අරක් බිඳුව බිඳුවයි තුන් අරක් හය දහඅටයි. එහෙනම් ග්‍රෑම් හස්සය පණහක් කීයද? 180යි. මොනාද 180? රුපියල් 180 ලියලා ලස්සනට තිත තියලා සත බිඳ දෙක දාන්න. මතකද? හැබැයි රූ කියලා කවුරු හරි කම්මැලි කමටත් එක්ක කෙටි කරොත් රූ කියලා රූ ලියලා තිත තියලා 180 ලියලා තිත තියලා සතු බිංදු දෙක දාන්න පුළුවන්. ඔය ක්‍රම දෙකම පුංචි ඔයාලට භාවිත කරන්න පුළුවන්. ඉතින් පුංචි දුවේ පුතේ, කැරට් කිලෝ එකක් රුපියල් 320 නම් කැරට් කිලෝ දෙකක් හොයන්නේ කොහොමද? ඔව් කල්පනා කරන්න බලන්න ටික. ඔව් 320 නම් කිලෝ දෙකක් බලන්න 320 ව දෙකක් එකතු කරන්නත් පුළුවන්. කීයද එතකොට? 0.00 2 4 3 3 6 640යි. නැත්නම් අපිට පුළුවන් 320 දෙකෙන් ගුණ කරන්න. කිලෝ එකක් 320 නම් කිලෝ දෙකක් බලන්න දෙකෙන් ගුණ කරන්නත් පුළුවන්. එහෙනම් අපි ලස්සනට මේ වගේ 320 ලියාගෙන දෙකෙන් ගුණ කරමු. දෙවරක් 0.00යි. දැක්කද? දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. ඒත් 640ව නේද? ඔව්. මොනවාද 640? රුපියල් 640යි 7.2යි. මතකයි නේද? ඉතින් පුංචි දුවේ පුතේ, අපි ඔයාලත් එක්ක ගණිත ගැටලු කිහිපයක්ම දැන් කතා කළා. ඉතින් දැන් ඔයාලට චුට්ටක් මහන්සි ඇතිනේ. ඒ නිසා පුංචි ඔයාලත් එක්කම අපිත් පුංචි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමෙන් පසුව නැවතත් පුංචි ඔයාලගේ ආලින්දයට එන බලාපොරොත්තුවෙන්. විරාමෙන් පසුව නැවතත් පුංචි ඔයාලා එකතු වෙලා ඉන්නේ ශිෂ්‍යත්වමග වැඩසටහනත් එක්ක. ඉති පුංචි දුවේ පුතේ, අපි විරාමයට කලින් පුංචි ඔයාලට කතා කරා කිලෝ එකක් දීලා තියෙන වෙලාවක ග්‍රෑම් 500ක් හොයන්නේ කොහොමද? ග්‍රෑම් 250ක් හොයන්නේ කොහොමද? ග්‍රෑම් 750ක් හොයන්නේ කොහොමද? කිලෝ එකයි ග්‍රෑම් 500ක් හොයන්නේ කොහොමද කියලාත් පුංචි ඔයාලා එක්ක කතා කරා. ඒ වගේම කිලෝ 2ක් හොයන්නේ කොහොමද කියලාත් මම ඔයාලට එක්ක කතා කළා. දැන් ඔයාලත් එක චුට්ටක් හිතන්න තියෙන ගණිත ගැටලුවක් තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. හිතන්න බලන්න මොකද්ද මේ කතා කරන්න යන්නේ කියලා. ඔව් ඉතින් එහෙම කිව්වට හොයාගන්න බෑනේ නේද? හරි. ඉතින් පුංචි දුවේ පුතේ, අපි මෙන්න මේ ගණිත ගැටලුවයි පුංචි ඔයාලත් එක්ක කතා කරන්නේ. බලන්න, සීනි කිලෝ 2ක් රුපියල් 120යි. බලන්න, සීනි කිලෝ 2ක් රුපියල් 120යි. සීනි කිලෝ 1 එකතු කිරීම තේ කිලෝ 1 සමාන රුපියල් 300 නම් තේ කිලෝ 1ක් කීයද? මම ආයෙත් ගාන කියන්නම්. සීනි කිලෝ 2ක් රුපියල් 120යි. සීනි කිලෝ 1 එකතු කිරීම තේ කිලෝ 1 සමානයි 300 නම් තේ කිලෝ 1ක් කීයද? කොහොමද මේක හොයාගන්නේ? මේ ගානේ ඔයාලා හොඳට නිරීක්ෂණය කරන් ලෙහා ගන්න තැනක් තියෙනවද කියලා හොඳට බලන්න. තියෙනවද? ඔව් තියෙනවා. කොතනද? ඔව් සීනි කිලෝ 2ක්ම රුපියල් 120 නම් අපි එක සීනි කිලෝ එකක් හෙව්වා නම් අපිට මේ ගාන ලස්සට ලෙහාගෙන යන්න පුළුවන් නේද? අපි එහෙනම් බලමු සීනි කිලෝ 2ක් දීලා තියෙන වෙලාවක සීනි කිලෝ 1ක් හොයන්නේ කොහොමද කියලා. ඔව් සීනි කිලෝ 2ක්ම 120 නම් සීනි කිලෝ 1ක් හොයන්න පුතේ 120 දෙකෙන් බෙදනවා. එතකොට අපිට එක සීනි කිලෝ 1ක් හොයාගන්න පුළුවන්. එහෙනම් ලස්සට මේ වගේ 120 ලියලා මේ වගේ දෙකෙන් බෙදමු. දෙවරක් 6 12යි 12න් 12ක් බිඳුවයි. අර තියෙන උඩ තියෙන බිඳුව පහලට කියනවා. බිඳුවට දෙකේ වනේ බිඳුව උඩින් දානවා. දෙවරක් බිඳුව බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවමයි. එහෙනම් 120 දෙකෙන් බෙදපුවම කීයද? 60යි නේද? ඉතින් පුංචි දුවේ පුතේ, එහෙනම් සීනි කිලෝ 2ක්ම 120 නම් අමං කිව්වා ඔයාලට සීනි කිලෝ 1ක් හොයාගත්තොත් මේ ගාන හදාගන්න හරිම පහසුයි කියලා. එහෙනම් සීනි කිලෝ 2ක්ම 120 නම් අපි සීනි කිලෝ 1ක් බලන්න 120 දෙකෙන් බෙදුවා. කීයද ආවේ? 60යි නේද? සීනි කිලෝ 1ක් 60යි නම් අර සීනි කිලෝ 1යි තේ කිලෝ 1යි සමානයි 300යි කියලා දාලා තියෙනවනේ.
අන්න එතන සීනි කිලෝ එක ගාව රුපියල් 60 කියලා දාගන්න මෙන්න මේ වගේ. දැන් තේ කිලෝ එක ඉතරයි දන්නේ නැති මේ දෙකේම එකතුව 300යි කියලා අපි දන්නවා. දැන් කොහොමද ඔය තේ කිලෝ එක හොයාගන්නේ? අව අපිට ආවා නේද කොහමද 300න් අර සීනි කිලෝ එකේ 60 අඩු කරොත් අර මැද තියෙන තේ කිලෝ එක අපිට හොයාගන්න බැයිද පුළුවන් නේද එහෙනම් 300 ලියලා ලස්සරට 60ක් අඩු කරන්නයි තියෙන්නේ තේ කස්ථානේ 10 ස්ථානේ කෙලින් ඔය 300 ලියාදී 60 ලියන්න ඊට පස්සේ අපි ලස්සනට අඩු කරමු ඉතින් පුචුද වේ පුතේ දැන් උදා වෙලා තියෙන්නේ වල ආසම කරන තෑගි ලබා දෙන අවස්ථාව එහෙනම් තෑගි ලබා ගන්න නම් මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න. පිටි කිලෝ එකක් රුපියල් 400 නම් පිටි කිලෝ එකක් රුපියල් 400 නම් පිටි ග්‍රෑම් 500ක මිල කීයද? පිටි කිලෝ එකක් රුපියල් 400 නම් පිටි ග්‍රෑම් 500ක මිල කීයද? මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුර ඔයාලට පුළුවන් දැන්ම SMS කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0.75915 කියන අපේ දුරකථන අංකයට පුංචි ඔයාලගේ පිළිතුර ඉක්මනින්ම අපිට SMS කරන්න. ඉතින් ඒ වගේම මගේ රත්තරන් පැටවුනේ පුංචි ඔයාලට අපේ වැඩසටහන ගැන හිතන දේවල් ලියලා ඉවන්නත් පුළුවන්. ගුරු ටීවී අංක 27 පාපටුමග රාජකිරිය මෙන්න මේ ලිපිනයට පුංචි ඔයාලට අපේ වැඩසටහන ගැන හිතන දේවල් ලියලා ඉවන්නත් පුළුවන්. ඉතින් පුංචි දුවේ පුතේ කාලයත් හෙමින් හෙමින් ගත වේගෙන යනවා. ඉතින් පුංචි ඔයාලගෙන් සමු ගන්නත් කාලය ඇවිල්ලා ඉවරයි. ඉතින් තවත් දවසක තවත් ලස්සන වැඩසටහනකින් වැදගත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි පුංචි ඔයාලගෙන් සමු ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එකතු වුණාට බොහොම ස්තුතියි. හැමදාම නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා මගේ පුංචි දරු දැරියන්ටයි දෙමව්පියන්ට ඒ වගේම මේ වැඩසටහන බලන හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.